නිවං සාක්ෂාත් කර ගැනීමට යන මේ ගමනේ දාන ශ්‍රීල භාවනා පින්කං වගේම සීලයේ සමාධිය ප්‍රග්‍යාව අපි අපේ ජීවිත්‍රවල ප්‍රමුකස්ථානී තියාගණ්ඩුවන්. බුදුරජාණන් වහන්සේ සමස්ත මනුස්ස ප්‍රජාවට දෙවියන්ට බමුන්ට උතුම් ශාස්තෘූන් වහන්සේ. යහපද කියල දෙන ධර්ම මනසිකාරයේ පිහිටුවන වරදිින් මිදිලා නිවැරදි මගයන්ඩ උගන්නපු ශ්‍රේෂ්ඨ ශාස්තෘරේ ආගමික නායකයෙක් තමයි බුදුරජාණන් වහන්සේ. අනිත් අයට හිංසා පීඩාවක් නෑ කුරාකූඹියෙකුටත් මහත් සත්වයකුටත් තිරිසං සත්තු වගේම මනුස්ස ප්‍රජාවටත් කීකරු නොවන අකීකරු කරුණාව ඇති කීකරු අයටත් සම මෛත්‍රී ගුණයෙන් බුදුරජාණන් වහන්සේ පියකෙනෙක් දරුවන්ට උගන්වනවා වගේ වරදිින් මුදවගන්න වගේ බුදුපියාණන් වහන්සේ අපට දරුවෙක්ට සලගනවා වගේ මේ ධර්මය සමීප කරල දුන්න. අතීතයේ බොහෝ පිරිසක් සසර දුකින් නිදහස් සුනේකයි. එහෙම දේශනා කරපු ධර්ම දේශනා අතර බුදුරජාණන් වහන්සේ බොහොම පහසුවෙන් කරගත හැකි ප්‍රගුණ කළ හැකි ධරම කාරණ කිහිපයක් උගන්නපු සූත්‍රයක් තියෙනවා පණ්ඩිත සූත්‍රයේ කියලා එමනැත්තං සභ්බිධාන සූත්‍රයේ පණ්ඩිත සූත්‍රයෙන් උගන් වනවා දානං භික්කවේ පණ්ඩිත ප්ඥත්තං සපපුරිස ප්ඥත්තාං. දානය කියල කියන්නේ සත්පුරුසයන් විසින් පණවනලද, දන්වනලද පණ්ඩිතයන් විසින් පනවනලද, දන්වනලද විශේෂ පින්කමක්. එවගේ මාතාපිතුං උපට්ටානං භික්කවේ පණ්ඩිත ප්ඥත්තං සපපුරිස ප්ඥත්තං. මවපියන්ට සැලකීම මවුපිය උපහාරය පණ්ඩිතයන් විසින් පණවනලද සත්පුරුසයන් විසින් වරණනා කරනලද පංකමක්. පබ්බජ්ජා භික්කවේ, සපපුරිස ප්ඥත්තා පණ්ඩිත ප්ඥත්තා. උතුම් පැවිද්ධ කියල කියන්නේ සත්පුරුසයන් පණ්ඩිතයන් පණවනලද අනුශාසනා කරනලද වටින පින්කමක්. මෙහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ බොහොම මැනවින් පෙන්වල තියෙනවා දානයත් මව්පිය උපස්ථානයත් පැවිද්දත් කියන මේ කාරණතුන සත්පුරුසයන් එවගේම පණ්ඩිතයන් වර්ණනා කරන ලද, පණවන ලද, අනුසාසනා කරන ලද, සාදුසිතින් සම්මාදං වෙන උදාාරතර පින්කං හැටියට. සත්පුරු සයන් පණ්ඩිතයන් අපේ ජීවිතයට මුණගැහෙන්න්නේ සසර පිනක් නිසා. සසර පෙනකින් සත්පුරු සයන් පණ්ඩිතයන් අපට කියල දෙන යහමග හදනගැන ඒ මාර්ගය භාවිත කිරීම බහුලීකෘත කිරීම ප්‍රගුණ කිරීම අපි අපේ ජීවිතවලට සැනසීම ලංකරගන්න උදාරතර අවස්ථාවක්. එවගේම බොහෝ පිරිසකට සසර පින නිසා සත්පුරුසයන්ගේ පණ්ඩිතයන්ගේ ඇසුර ලැබෙනවා. නමුත් පිවතුනී සමහර සසරගත දෝසයන් නිසා බාලයන්ගේ අසත්පුරුසයන්ගේ ඇසුර නිසා බොහෝ පිරිසක් අයාල යන අසත්පුරුස අකීකරු නොසන්සුම් නොහික්මුණ හිතකින් නොහික්මුණ කයකින් වැඩකටයහිුතු කරනවා. කවදාවත් පින්වතුනි සත්පුරුසෙක් පණ්ඩිතයෙක් ප්‍රාණගාථදී අකුසලයන් කරන්නේ නෑ. ප්‍රාණගාථදී අකුසලයන් කිරීමට අනුසාසනා කරන්නෙත් නෑ. දුටු තැන වරද හඳුනගැෙන වරදක්බව පෙන්වලා. හරියට නිධානයක් පෙන්වල දෙනව වගේ ඒ පෙන්වල දීලා වරදිින් මුදවගන්නේ සත්පුරුස ගුණතියෙන පණ්ඩිත ගුණතියෙන අය. එවන් සත්පුරුස ගුණඇති පණ්ඩිත ගුණඇති සමීපස්ථානයේ ඉන්න දරුවන්ට දෙමවුපියෝ දෙමවුපියන්ට දරුවෝ ස්වාමයාට බිරි බිරිඳට ස්වාමයා සත්පුරුසේ ගුණේහි ජීවත් වෙනවනං ඒ සමාජය පවුල් සංස්ථාව ගෙදර ලෝකය කොයිතරං ආලෝකොමත් වෙනවද බලන්. අම්මා සත්පුරුස ගුණේෙහි පිහිටලා පණ්ඩිත ගුණලක්සණයන් තාත්තා අම්මළගත් තබාගෙන දරුවන්ට පූර්ුවා දර්ස විදිහට ජීවත් වුනොත් ඒ පවුලො දෙමවුපියෝ නිසා දරුවෝ කොච්චරණං සැනසීමකට පත්වෙනවාද. දරුවෝ ඒ ගුණ ප්‍රගුණ කරන කොට ඒ දිහා බලන සමාජය කොච්චරණං ගුණවරණනා කරනවද අගේ කරනවද. එහෙමම සමාජයක අම්මයි තාතයි ළඟ අසත්පුරුසකං, බාල ලක්ෂන ප්‍රගුණ කරන ගමන් දරුවන්ටත් දායාද වනාහම දෙමවපියොත් පිරිහිලා දරුවොත් පිරිහිලා පවුල් සංස්ථාව සමාජයේම පරිහානියට පත් කලාා පත් වෙනවා පත්කර ගන්නවා ඒ තුළින් සසර පරිහානිිය දක්වාම යනවා කරමදෝ සැහැටියට. එහෙමනං බාලයෙක් පණනිිතෙක් කියලා කිව්වට වැඩක් නෑ සසර පිනක් තිබිය යුතු මයි සත්පුරුසෙක් ගැසුරු ලැබෙන් වනයක් වනයක් පාස සඳුන්ගස් හැදෙන්නේෙ නෑ ඇතෙක් ඇතෙක් පාස ගජමුතු නෑ එවගේම අපි මේ ඇසුරු නිසුරු කරන සමාජයේ හැම මිනිහෙක් ළඟම සත්පුරු සකං කියනේව නෑ සත්පුරු සකන් කියනව පිහිටන්නේ මේ ධර්මයට එකතු වෙලා දරමයට එකඟ වෙලා පැහැදුනු හිතින් පැහැදුුණු කයිෙන් කටේුතු කළ අයළඟම පමණයි. පාපේට බය නොවී පාපයට ලැජ්ජා නොවී පාපකාරීව සිතන පාපකාරීව වැඩකරන පුද්ගලයන්ගේ සසර පුරාවටම අරගන යන්නේ අසත්පුරුස කම් සහ බාලකං. එනිසා මේ සූත්‍රයෙන් උගන්වනවා සත්පුරුසයෙක් ළඟතියෙන ගුණය පණ්ඩිතයෙක් ළඟතියෙන ගුණය බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ටි ඉගැන්ුවනේ මේ සම්බුද්ධ සාසනයම පවතින්නේ කල්්‍යාන මිත්‍ර ඇසුර නිසා කියලා ඒ තමයි සත්පුරුස භව සත්පුරුසුවය හැමදාම අනිත් අයක යහපත දකිනවා යහපොත පතනවා යහපත හිතනවා අසත්පුරු සයෝ හිතන්නේම අනිත් අයට දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් කරල හරි ආත්මාර්ථය සම්පූර්ණ කරග්ඩ පරාර්ථකාමී කමක් සත්පුරුසයන් ලඟ තිබුණට අසත්පුරුසොයලඟ කවදාවත් පිහිටන්නේ